අයිබෝවන් අද රොයල් ඩාන්සිං යුටබ් චන්ලයෙන් ඔයාලට ඉදිරිපත් කරන්නේ නූතන ආලෝක පහන් පිළිබඳව කෙටි හැඳින්වීම. රොයල් ඩාන්සිං YouTube චැනල් එක සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරලා ඒ ළඟම තියෙන බෙල් අයිකන් එක ක්ලික් කළොත් අලුත් වීඩියෝ සික්මනින් බලාගන්න පුළුවන්. මුල් කාලයේදී සොකරි කොලම් වැනි නාටකවල ආලෝක මාධ්‍ය ලෙස යොදාගත්තේ පොල්සෙල් පහනයි. එහිදී රංග භූමිය වටා මෙවැනි පොල්තෙල් පහන් කිහිපයක් සිටවා රංග භූමියට අවශ්‍ය ආලෝකය ලබා ගත්තා. මීට අමතරව කොප්පරා පහන්ද භාවිතා වුණා. කොප්පරා කියලා කියන්නේ පොල් මදය හොඳින් වේලා ගැනීමයි. පසු කාලයේදී නාඩගම්වලදී කිට්සන් පහනද භාවිතා වුණා. කිට්සන් පහනේ තියෙන විශේෂත්වය වන්නේ මැන්ටල් දෙකකින් එය සමන්විත වීමයි. පැට්‍රොමැක්ස් වල සාමාන්‍යයෙන් එක මැන්ටලයයි තියෙන්නේ. මේවා ප්‍රමාණයෙන් මදක් විශාලයි. පෙරහැරවල් වලදී මේ කිට්සන් පහන උරහිසේ රවා රැගෙනවා තිබෙනවා. පසු කාලයේ නූර්තිවලදී ගෑස් පහන්ද යොදාගනු ලැබුවා. අද අපි ඔයාලට ඉදිරිපත් කරන්නේ පොසීනියම් වේදිකාවේ භාවිතා වන ආලෝක පහන් පිළිබඳව කෙටි හැඳින්වීමක්. පොසීනියම් වේදිකාව නොහොත් පින්තූර රාමු වේදිකාව, බොක්ස් තියටර්, රාමු රංග වේදිකාව යන නම් වලින් මේවා හඳුන්වනවා. එහි බිත්ති තුනකින් සමන්විතයි. අපි ඒවට කියනවා අන්ධ බිත්ති කියලා, නැත්තම් බ්ලයින්ඩ් වෝල්. ඒවා ප්‍රේක්ෂකයාට නොපෙනෙන නිසා තමයි මේ අන්ධ බිත්ති යන නමින් ඒවා හඳුන්වන්නේ. හතරවෙනි බිත්තිය ඉවත් කළා තමයි ප්‍රේක්ෂකයාට අදාළ නාට්‍ය හෝ නර්තනය දැක බලා ගැනීමට අවස්ථාව සලසලා තියෙන්නේ. මේ වේදිකාව පින්තූරයක රාමුවක්සේ දිස්වන නිසා තමයි පින්තූර රාමු වේදිකාව නොහොත් පික්චර් ෆ්‍රේම් ස්ටේජ් යනුවෙන් හඳුන්වා තිබෙන්නේ. අපි මේ ප්‍රොනීසියම් වේදිකාවේ භාවිතා වන ආලෝක පහන් වලින් මුලින්ම අවධානය යොමු කරමු යොමු පහන් හැවත් ස්පොට්ලයිට් වෙත. මේ ස්පොට්ලයිට් අංකණය කරලා තමයි අපිට දැකගන්න පුළුවන්. මේවා එක එක පැටර්න් නම්බර්ස් වලින් සමන්විත වෙනවා. විශේෂයෙන් ස්පොට්ලයිට් එකකින් සිදුවෙන්නේ ආලෝක කදම්බයක් නිශ්චිත ස්ථානයකට යොමු කරවා ගැනීමයි. මෙහි ලෙන්ස් දෙකකින් සමන්විත වෙනවා. ඉදිරිපස හා පිටුපස වශයෙන් ඒවා වෙන් කරලා තිබෙනවා. මේ ස්පොට්ලයිට් වලින් ලබා දෙන ආලෝකය විවිධ හැඩ ඔස්සේ අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා ස්පොට්ලයිට් එකට බාහිර ආධාරකයක් වශයෙන් ෂටර්ස් එකතු කරගන්න ලබනවා. මේ ෂටර්ස් වලින් අවශ්‍ය හැඩතල ස්පොට්ලයිට් එකෙන් අපිට ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට රවුමක්, ජනේලයක්, කොටුවක් වැනි උපකරණ මේ ස්පොට්ලයිට් එකෙන් ෂටර්ස් එහා මෙහා කිරීමෙන් අපිට සකසා ගන්නට පුළුවන් වෙනවා. නමුත් හැම ස්පොට්ලයිට් එකකටම නැතහොත් යොමු පහනකටම මේ ෂටර්ස් දකින්නට ලැබෙන්නේ නැහැ. ස්පොට්ලයිට් එකකින් ආලෝක කවයක් නිශ්චිතව ලබා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂ අවධානයක් අවශ්‍ය පුද්ගලයන් හෝ වස්තුවක් වෙත ඒ අවධානය යොමු කරවා ගැනීමටත් මේ ස්පොට්ලයිට් වලින් දායක වෙනවා. සමහර හැඩතල ෂටර්ස් වලින් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ස්පොට්ලයිට් එකට තවත් උපකරණයක් භාවිතා කරනු ලබනවා. ඒ තමයි ගෝබස් සහ ඩයගම්. මේ ගෝබස් හා ඩයගම් කියලා කියන්නේ යම් ආකෘතියකට හෝ හැඩතල කිහිපයක් එකතු කර කපාගත් තහඩු විශේෂයක්. මේ ගෝබස් හා ඩයගම් වලින් නිරූපණය වන හැඩතල රූප ආදිය බොඳ කිරීමටත් නැත්නම් බ්ලෝ කිරීමටත් පැහැදිලි කර තීව්‍ර කර ගැනීමටත් මේ ස්පොට්ලයිට් වලට හැකියාව තිබෙනවා. ස්පොට්ලයිට් එකක පවතින නිශ්චිත ආලෝක කදම්බය වෙනස් කර ඒට වර්ණ එකතු කර ගැනීමේ හැකියාව සමන්විත වෙනවා. ඒ සඳහා ස්පොට්ලයිට් එකේ මූලතට වර්ණ පෙරණ, ඒ කියන්නේ කලර් ෆිල්ටර්ස් යොදාගනු ලබනවා. මේ කලර් ෆිල්ටර්ස් යොදා ගැනීමේදී සාමාන්‍යයෙන් භාවිතා වන කොළ වර්ග, පේපර්ස් වර්ග යොදාගත නොහැකි. ඒ මන්ද
මේ ස්පොට්ලයිට් වල තියෙන වෝඩ් ධාරිතාවේ ඉතාමත් අධික වන නිසා. මේ වෙනුවෙන්ම සැකසු සුවිශේෂී කොළරක්ෂයක් අපිට දැක ගන්න පුළුවන්. ඒව තමයි සිනොමයිට් පේපර්ස් කියලා කියන්නේ, නැත්තම් සිනොමයිට් කොළර්. මෙහිදී ස්පොට්ලයිට් එක ඉදිරියෙන් වර්ණ පෙරණයක් තබා අවශ්‍ය වර්ණ ස්පොට්ලයිට් එකට ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. මෙහිදී මං විශේෂයෙන් ඔයාලට සඳහන් කරන්න, ආලෝකකරණයේදී යොදා ගන්නා මූලික වර්ණත් චිත්‍රවලදී යොදා ගන්නා මූලික වර්ණත් අතර යම්කිසි වෙනසක් පවතිනවා. ඒවා තමයි ආලෝකකරණයේදී අපි යොදා ගන්නේ මූලික වර්ණ ලෙස නිල්, රතු සහ කොළයි. නමුත් චිත්‍රවලදී අපි යොදා ගන්නේ නිල්, කහ, රතුයි. මෙහිදී කහ කියන්නේ ආලෝකකරණයේදී භාවිතා වන ද්විතීක වර්ණයක්. අපි වර්ණ පිළිබඳව වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් රොයල් ඩාන්සින් YouTube channel එකේ තියෙන playlist එකෙන් ඒ වර්ණ පිළිබඳ වීඩියෝ එක බලලා වැඩිදුර විස්තර ලබා ගන්න. සමහරු මේ පහන් වලට තිත් පහන් කියලාත් කියනවා. මේ වැරදි මතයක් බව ඇතම් විද්වතුන්ගේ පිළිගැනීමයි. ඒ මන්ද මේ ස්පොට්ලයිට් වලින් දර්ශනය වෙන්නේ තිතක් නොවන නිසාවෙන්. ඒ නිසා උන් මේට යොමු පහන කියලාත් කියනවා. දෙවැනි පහන් වර්ගයේ තමයි ෆලෝ ස්පොට්ලයිට්, හෙවත් අනුගාමි පහන්. මෙහිදී සිදුවන විශේෂත්වය තමයි ආලෝක කවයක් නාට්‍යයේ නළුවා හෝ නිලිය හඹා යෑම සිදුවෙනවා. අපි දැන් මේ ඔයාලට ඉදිරිපත් කරන මේ නර්තනය තුළ පැන්නුම් පහන් හෙවත් ෆලෝ ස්පොට් ලයිට් එක මනා ලෙස ප්‍රයෝජනයට අරගෙන තියෙනවා. ඔයාලා පොඩ්ඩක් මේ නර්තනය නරඹන්න ඔයාලට ෆලෝ ස්පොට් ලයිට් එක පිළිබඳව හොඳ අවධානයක් ලබා ගන්න පුළුවන්. ගොඩක් විදේශ රටවල් වලදී නළුවා විසින්ම අදාළ රංගනය සිදු කරන අවස්ථාවේදී රිමෝට් එකකින් නැත්නම් දුරස්ථ පාලකයකින් මේ ලයිට් එක හසුරුවාලීමේ හැකියාවක් තිබෙනවා. ගොඩක් වෙලාවලට ඇතම අවස්ථාවලදී පේපර් වල උත්තර විදිහට ඔයාලා ලියනව නේද පැන්නුම් පහන් කියලා. ඒ ඇත්ත වශයෙන්ම කියවතොත් වැරදි මතයක්. මේ පැන්නුම් පහන් නෙමෙයි අනුගාමි පහන් ලෙස තමයි හඳුන්වන්නේ. ඒ තමයි ෆෙස්නල් ලයිට් හෙවත් ධාරා පහන්. මේකට ෆ්ලඩ් ලයිට් කියලාත් කියනවා. මෙමගින් සිදු කරන්නේ ආලෝක කදම්බයක් වේදිකාව පුරා ක්ෂණිකව විසිරවාලීම සිදු කරනවා. මෙහි එක බල්බ් එකයි පවතින්නේ. ඒ වගේම ලෙන්සස් එකක් දක්නට ලැබෙනවා. ඒ වගේම ඒ ලෙන්ස් එකේ කඩතොළු සහිත ස්වරූපයකින් සමන්විත වෙනවා. මෙහි මූණත විශාලයි. ආලෝක කිරණ කඩතොළු වල වැඩි විසිරී යාම මෙහිදී සිදුවෙනවා. ඇතැම් අවස්ථාවල ඔයාලට දැක බලා ගන්න පුළුවන් මේ ධාරා පහන් වට පියන් රඳවා තිබෙනවා. ඒවට කියන්නේ බෑන්ඩර්ස් නැතහොත් බාන්ඩෝස් කියලයි. මේ බෑන්ඩර්ස් වලින් විවිධ හැඩතල් ලබා ගන්නුවේ හැකියාවක් පවතිනවා. අපි ඊළඟට කතා කරමු කලර් වීල් නැත්නම් වර්ණ පෙරණය පිළිබඳව. මේ උපකරණයක් ඒ පහන් වලට ඉදිරියෙන් රඳවා තිබෙනවා. ඒට මෝටරයක් සම්බන්ධ කොට කැරකීමේ හැකියාවක් පවතිනවා. මේ කලර් වීල් එකට යොදා ගන්න පේපර්ස් තමයි අපි කලින් සඳහන් කළ සිනොමයිට් පේපර්ස්. අපි දැන් මේ ඔයාලට ඉදිරිපත් කරන්නේ කලර් වීල් එක ක්‍රියාකාරීත්වය කොහොමද සිදුවෙන්නේ කියන ආකාරය පිළිබඳවයි. හොඳට නිරීක්ෂණය කරන්න ලොකු අවබෝධයක් ඔයාලට ලබා ගන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන පහන් වර්ගයේ තමයි ක්ෂණික පහන් හෙවත් ස්ට්‍රෝබ් ලයිට්. මේ ක්ෂණික පහන් වලට නළුවාගේ චලනය වේගවත් කිරීමේ හැකියාවක් පවතිනවා. කලබද ගතියක් වේගවත් ගතියක් මෙයින් නිරූපණය කිරීමට හැකියාවක් පවතිනවා. මේ දැල්වෙන්නේ ක්ෂණිකයකින්. මේ ක්ෂණිකයෙන් දැල්විලා ක්ෂණිකයකින් නිවි යන තත්ත්වයට මේක හදලා තියෙන්නේ. අපි ඔයාලට මේ දැන් පෙන්වන එක ක්ෂණික පහන් වලට ආදර්ශකයක් විදිහට ගන්න පුළුවන්. මේ ආකාරයට තමයි ක්ෂණික පහන් වැඩ කරන්නේ. ඒ වගේම ක්ෂණික පහන් සුදු වර්ණයෙන් යුක්ත වෙනවා. ක්ෂණික පහන් වලින්
මායාවක් මවාපෑමද සිදු කරනු ලබනවා. මේ ක්ෂණික පහන් දැල්වීමේදී අනිකුත් පහන් නිවා දමනවා. අපි ඊළඟට කතා කරන්නේ අල්ට්‍රා වයලට් ලයිට් එවත් අල්ට්‍රා වයලට් පහන් පිළිබඳවයි. මෙයින් නිකුත් වෙන්නේ පාරජම්බුරණ විකිරණයි. මෙම ලයිට් ක්‍රියාකරවීමේදී මෙම පහන් දැල්වීමේදීත් අනිකුත් පහන් නිවා දමනු ලබනවා. නිහාල් සිල්වාගේ සාජන් නල්ලතම්බි නාට්‍යයේ මලමිනි නැගිටීමේදී මෙම ලයිට් වර්ගය භාවිතා කරලා තියෙනවා. ඒ වගේම ධර්මජිත් පුනර්ජීවගේ ලිහිණි නාට්‍යයේ මේ යොදාගෙන තිබෙනවා. ඒ වගේම ජුලියස් සීසර් නාට්‍යයේ මේ යොදාගෙන තිබෙනවා. අපි ඊළඟට කතා කරන පහන් වර්ගය තමයි බැටන් ලයිට් කියන්නේ. ගණනිකාව නැතහොත් සයික්ලෝරාමා නැතහොත් සීවයිස් කියලත් අපි හඳුන්වනු ලබන වේදිකාව පිටුපස පවතින සුදු තිරය ආලෝකවත් කිරීම සඳහා තමයි මේ බැටන් ලයිට් යොදාගනු ලබන්නේ. ගණනිකාවට ආලෝකය ලබා දීමේදී ආලෝක බුබුලු පෙළක් එකතු කර තමයි මේ බැටන් ලයිට් හදලා තියෙන්නේ. ඒ කියන්නේ වොට් 150 පොඩි බල්බ් එකතු කරලා කාමර කාමර නැතහොත් කුටීර වශයෙන් ඒවා එකට එකතු කරලා තමයි මේ බැටන් ලයිට් නිර්මාණය කරලා තියෙන්නේ. ගගනිකාවට ආලෝකය ලැබෙනසේ වේදිකාව මතුපිට ඉහළ හා පහළ වශයෙන් ගගනිකාවට මුහුණලා මෙම බුබුලු පෙළ පිහිටවා තිබෙනවා. ඒ වගේම වොට් 150 කුඩා බල්බ සහිත කුටීර එකතු කර කණ්ඩායම් වශයෙන් වේදිකාව මතුපිට ගගනිකාවට මුහුණලා මෙම බුබුලුවට දකින්නට පුළුවන්. මේ බැටන් ලයිට් වලට අපි කලින් සඳහන් කරා වගේ කලර් වීල්ස් භාවිතා කරලා වර්ණ ලබා දෙන්නත් පුළුවන්. ඔයාලා ගොඩක් දැකලා ඇති වේදිකාව ඉදිරියෙන් බාර් එකක් තියෙනවා. අපි ඒකට කියනවා FOH බාර් එක. ඒ කියන්නේ ෆ්‍රන්ට් ඔෆ් ද හවුස් කියන එක තමයි මේ FOH කියන එකේ තේරුම. මෙහිදී සිදුවන කාර්යභාරය තමයි වේදිකාවේ ඉදිරියේදී භාවිතා කරන ලබන සියලුම පහන් දරා සිටීමේ හැකියාව ලබා දෙන්නේ මෙන්න මේ බාර් එක මගින්. අපි ඊළඟට කතා කරන්නේ මේ සියලු ආලෝක පහන් පාලනය කරනු ලබන උපකරණය පිළිබඳවයි. ඒ තමයි ඩිමර් යන්ත්‍රය. මේ ආලෝක පහනක් නොවේ, මේ යන්ත්‍රයක්. සියලු ආලෝක පහන් හසුරනු ලබන යන්ත්‍රය තමයි ඩිමර් යන්ත්‍රය. අපි මේකට ආලෝක තීව්‍රතා පාලකය කියලත් හඳුන්වනවා. අපි කලින් සඳහන් කළ ආලෝක පහන් පැටර්න් නම්බර්ස් වලට වෙන් කරලා තියෙනවා. ඒවට විවිධ නම්බර්ස් තියෙනවා කියලා. මේ විවිධ නම්බර්ස් ඩිමර් යන්ත්‍රයස වලින් හසුරුවාලීම සිදු කරනු ලබනවා. එවිට අදාළ පහන වේදිකාව මත දීප්ත වෙනවා. මෙවැනි තවත් අලුත් වීඩියෝස් ඔයාලට බලා ගන්න පුළුවන් දිගටම රොයල් ඩාන්සින් YouTube channel එකත් එක්ක රැඳී හිටියොත්. මතක ඇතුව අපිව දැන්ම subscribe කරලා like කරලා share කරන්නත් අමතක කරන්න එපා.